පෞද්ගලිකව ඒක ටිකක් අලුත් අත්දැකීමක්. මොකද අපි හැමතිස්සෙම දිනන පැත්තේ හිටපු හින්දා. යනකොට අද හොඳට සෙල්ලම් කරයි කියලා මොකද එයාගෙන් ඒ ස්ටාර්ට් එක ආපු දවසට අපි හරි පහසුවෙන් ජයග්‍රහණයක් ලබනවා. Sri Lanka cricket taking cover evage charity dewal karai kiyala mokada api mathagai kridawa kiyana එක හැමතිස්සෙම මම හිතන්නේ අපිට විද්‍යාවක් තිබ්බ රටක ඒ දවස්වල ඉඳලම ක්‍රීඩාව තමයි එකමුතු කරේ ගොඩක් කට්ටියව අපි එතකොට මොගලන්ට මතක ඇති කොවිඩ් එකෙන් පස්සේ වුණත් මේ තිබ්බ තරගාවලියේදී මිනිස්සුන්ට වෙනම ආලෝකයක් ලබා දෙන්න හම්බුණා ක්‍රිකට් හින්දා මම හිතනවා ක්‍රිකට් වලින් ක්‍රීඩාවට එහා ගිය වාකිනා වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන් ඒවා කරමින් පවතිනවා ඉතින් හොඳ දේවල්. ඔව් මම හිතන්නේ මට පෞද්ගලිකව ඒක ටිකක් අලුත් අත්දැකීමක්. මොකද අපි හැමතිස්සෙම දිනන පැත්තේ හිටපු හින්දා. ඉතින් ඒක එක්ස්පීරියන්ස් එකක් හැටියට අපි ගන්නවා. ඒත් එක්ක මගේ ටීම් එකේ ඉන්නවා ගොඩක් අත්දැකීම් බහුල ක්‍රීඩකයන්. ඉතින් මේ වෙලාව ඇවිල්ලා තින්නේ ඒගොල්ලන්ට මේ එක්ස්පීරියන්ස් එක යූස් කරන්න. කොහොමද මේ සිටුේෂන් වලින් එන්නේ කියලා. මට උදාහරණයක් කියන්න පුළුවන් එක තරගයක මම මැදට යනකොට ටයිම් අවුට් එකේ වෙලාවේ අපි 50ට කඩලු 6ක් ගිහිල්ලා තිබ්බේ. අපිට 170ක් ගහන්න තිබ්බා දිනන්න. බැට් කරගෙන හිටියේ ෂොයිබ් මලිකුයි ඩේවිඩ් මිලයි. ඉතින් මට ගිහිල්ලා ඒ දෙන්නාට කියන්න දෙයක් නැහැ. මම ඒගොල්ලන්ගෙන් ඇහුවා. සාමාන්‍ය ඒගොල්ලන්ට කිව්වා මේ වෙලාවේ මේ වගේ සිටුේෂන් එකක් හැන්ඩල් ගන්න ලෝකේ ඉන්න හොඳම දෙන්නෙක් ඔය දෙන්නා කියලා. ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙන ලයින් අප් එකක් ඉන්නේ. ඉතින් මං හිතනවා ඒවා ඒගොල්ලන් පාවිච්චි කරයි කියලා මේ වෙලාවේ මොකද අත්‍යවශ්‍ය වෙලාව අපි දිනපු තරඟ අපි ටිකක් හොඳ මාජින්ස් වලින් දිනපු හින්දා තමයි අපි අද මෙතන ඉන්නේ පෙරදිච්ච තරඟ අපි ළඟ පෙරදුනේ එක තරඟයක් විතරයි මං හිතන්නේ ටිකක් සෞත්වරේ පෙරදුනේ ඉතින් ඒ ඔක්කොම එකහුව කරගෙන මං හිතනවා ඉන්න ක්‍රීඩකයත් එක්ක ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා ගුරුපාස් කියන්නේ මම හිතන්නේ අවුරුදු 3ක් අපිට ක්‍රීඩා කරන ක්‍රීඩකෙක්. ඉතින් හොඳ උදාහරණයක් තමයි මේ අවුරුද්දේ අපි තරඟ 3යි ජයග්‍රහණය කරේ. ඒ දිනපු තරඟ 3ේම ගුරුපාස් ලකුණු 4ට ආවා. ඉතින් එයා ගැන අපිට ලොකු බිලීව් එකක් තියෙනවා. අපි හිතනවා එයා ඊළඟ තරඟේ ක්‍රීඩා කරන හැම තරඟයකම බලාපොරොත්තු වෙන්නේ එයා යනකොට අද හොඳට සෙල්ලම් කරයි කියලා. මොකද එයාගෙන් මේ ස්ටාර්ට් එක ආපු දවසට අපි හරි පහසුවෙන් ජයග්‍රහණයක් ලබනවා. ඉතින් ඒකින්ද මම හිතන්නේ ලොකුවට වෙනසක් කරන්න අවශ්‍යයි කියලා. Make your mark.